යි අලර සුබ ාල් සකම් කුසලස් සිින්පල් අයිම යුතුුක්්චන්දකට අලවාආතරම පිියන්නවා ඉතින් අදමං වල රිතාමත්ම වචනා විේඩයකක් කරගෙනාව ඉති දාෂ්ටිකම කෑම වර්ග විධ විදිහයට ඔල් ලේසින් හදාගන්න පුලන් දෙේවල්තමයි අරංගවා ඉතින් අවශෂදිය දෙයක් අලට කරන්න බැරනහම කාලහින් ඉතින් අදම ඔයාලගේ ශරීරයේ නිරෝගය කරන පිකා සයිල ස්ස ඒවගේම කාන්තාවන්ට ඉතාමත්ම ප්‍රෝජනත්තන සියලම දෙනගේ ශරීර අභ්‍යන්තරය තියන ගොඩක් රෝගවලට ගුණදායක ඉතාම ත්ම ලේසින් හදාගන්න පුළුවන් තේකක් ගෙන තමයි විඩයකින් කරන්නේ යන්නේ. ඉතින් මේ තේක වලට හැමදාම බොන්න ඕන නැහැ සතතියකට දෙසරයක් විතර විවාමයාලගේ තියෙන රෝග රාශයකට ගුණදායක වෙනවා. තින් ස්මාල්ලූ පොස් වගේ වියන්ජනයක් හද්දි ඒක සුවඳ එන්න අපි සේරගහක කඳකොටස කපල හරි තරල හරි දානවා. ඉතින් ඊට අමතරම අපි සේර කියන්නේ මොනවද කියල ච්චරටම හිතුව වෙන හෑ වෙච්චර ගුණයිද කියලා සේර කියන්නේ අපන අයන බෝගයක් වෙලාදැ ශ්‍රී ලංකාවේ සේර වගාකරුවන් ගොඩක් සිටිනවා. ඉතින් අපිට අගය නැතිවුණට වෙනත් රටවල ටහිර රටවලින්ම අනිකුත් තාසියතික රටවල ඉතා මතව වටිනා භෝගයක් මේක ඔවුන් අපි මිලදීගන්නවාහි වෙන. රටවඩ මේ සේර වියලලා පිටි කරලා තේකක් විදිේ පානක් විදි හඩගන්න බොළුව විදිර ඇසරුම් කරලා තියෙනවා ඒ වගේම කෑලි කපලා විද්ලනය කරලා මේ විදිර බෝතල අසරල තියෙනවා ඉතින් මේ ඇතින වටිනාගම් වැඩියන්න තමයි ගොල්ල ෙම නි්පා හදල තියෙන්නේ ඉතින් අපි බලුව මේ සේරවල ගුණ පොඩ්ඩක් ඉතින් සේර කියන්නේ පැංගි පවුල යස් ාකයක් ලෙමෙන් ග්‍රහස් කියලා තමයින් දී සින් කියන්නේ විටමින් Aබ.. වගේම මැගනීසියම් කැල්සිම් පොටසියම් යකඩවැනි පෝෂපධර්ත රාශයක් මේ සේර පැලඇති අන්තර්ගතයි. ඉතින් මේ සේර කියන්න ගොඩා ප්‍රතියෝක්ෂසිකාරී ගොනයක් තියෙන දෙයක්නු. ඉතින් මේ ප්‍රතියෝක්සිිකාරී ගුණේ පිළිකාශයිල්ල විනාශකිරීමට ඉතාමත්ම දායක වෙනවා විශේෂයම කාන්තාවන්ගේ පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම අවම කරනවා ඉතින් අප යහපත් සයිල විනාස නොකර පිළිකා සයිලවලට හානි පල්මුණුවන්න පුළුවන් නිතාමත්න් වටින අවෂධයක්තමයි මේේ සේර කියන්නේ. ඒවගේම තමයි අපේ ප්‍රතිශක්ති කරන පද්ධතියට ඉතාමත්ම හිතකරයි. ඉතින් සම් ප්‍රතිශාව කැස්ස වන මේවා නිතරම හැදන්නේ අපේ ප්‍රතිශක්ති කරය දුරුවවල උනහම. ඉතින් සේර කියන්නේ දිලීර නාශක ඒගේ බැක්ටීරියයා නාශක ගුණයක් පවතින දෙයක් විටමින් සී බහුල ප්‍රභවයක් ඒවගේ තමයි අපේ ශරරයේ විෂහරණය කරන්න මේ සේරවලට තියෙන ප්‍රබල හැකියාව මොකද අක්මාවෙන් තමයිම විශ්හරණය කරන්නේයක්මාවට උදව කරන දෙයක් තමයි මේ සේර කියන්නේ. වගේම තමයියක්මාව පිරිසිදු කරන්න රුදුර සංසරණය වැඩිකරන්න මුත්‍රා නිෂ්පාදනය වැඩි කරන්න ඉතාමත්ව උපයෝගී වෙනවා ඉතින් හයි බ්ලඩ් ප්‍රේෂ කියන්න අපි කියන්න අධික රුදුර පීඩනය කියලා එහෙම තියෙනයිය අනිවාරෙන් ආහාර වලකට එකතු කරගන්න මේ සේර එහෙමනත් තම් මං කියල දෙන විදිහට සතයකට දෙපාරක් හරි තුම්පාරක් කරිමේ සේර තේක බොන්න ඒ වගේම තමයි සේරවලින් රුදර මට්ට මේ සීනි පාලනය කරනවා රුදර මට් මේ සීනි ගොඩක් අඩු කරනවා ඉතින් දී වැඩියාව රෝගයට බෙහෙත්ගන්න රෝගියෙක් නම් ඔයා සේරභාවිතයට පෙර වද්‍යප දෙස් ගන්න කියල සඳහන් වෙනවා ඒවගේම තමයි ගැබිනි සහ කිරිදෙන මවරුන් මේ සේරභාවිතය අවම කරන්නේ එකැන මේ සේරතේක බොන්න එපා සාමාන්‍ය විදියට ආහාරවල්ට එකතු කරලා ගත්තර කමන්නෑ මේ විදිහට ඒේකක් විදි්‍යහට පානය කරන්න එපා ැිනි මවුරුන් සහ රිදිෙන මවරුන්ෙවගීම දේ වැඩියාවට බෙහෙත්බොනාය. ඉතින් තවදයක් තම ඔබ හොඩද සෞක්‍යයට ඉතාමත්ම හිතකරයි. බඩවල්ලොලින් කොලෙස්ටෝල් අවශෝෂණය කිරීම සීමකිරීම හැකිියවත්තියන මේ සේරවල් තින් හදද සෞඛය ප්‍රවර්ධය කරන්නේය මහත් රුකුලක් වෙන. ආහාර ජීර්ණ ක්‍රියාදාමයන් හොඳින් පවත්වාගන්න උපකාරී වෙනවා මලබද්ධය අජීරණය වැනි උදර ගටලු සඳහා මේ සේර හොඳ අවුෂදධයක්ක. මල්වර ුණුදා සි කොඩා ගැහන දරුවක්ගේ පටන් වැඩිහිට කාන්තාවන් දක්වා ගොඩක් දුක්කිවිදිෙනවේ ඔසත්් වේදෙනවන්ගේ. ඉති මේ වේදනාවන් සමනය කරන්න ඉතාමත්ම හොඳ මේ සේර. ඉතින් මේ සේර තේක ඔසත් වේදනාවන් දැනේගෙනෙනකොට ඔලට හදල පානය කරන්න පුළුවන් එතකොටකින් ගොඩක් සහයක් ලබෙන. ඉතින් මේ සේර කියන්නේ. ඉතාමත්ම හඳ සුවඳ කාරකයක්හ බටෙර රටවලේක සුුවද විලුන් නිෂ්පාදනයට ඒ වගේම තමයි රූපලාවාවන්නේ කට සඳහා විේෂ යෝදාගන්නවා විශේෂයෙන්ම තෙවසා හිත සමය ඇතිවන කුරුලයි සඳහා සේර පත්‍රමගින් විශේෂ අඖෂද නිෂ්පාදනය කරනවා. ඉතින් ඔයාලගේ වත්ේ සේර පැලයක් නැත්නම් අදාදම හිටවගන්න ඉතින් ල්පෝච්චයක හරි කමන්නැහැ ලස්සන්ට හදාගන්න පුළුවන්න්න අපිට ඉතින් වතර යන්න තැන්වල නිකා බේ හැදැෙනව නමුත් යා මල්පෝච්චියක සාත්ත කරල හදාගත්තවොත් මේ සේර පදරු ගොඩක් හොට හදාගන්න ලුවන් පමත් සේරගහ ගලවගෙනාව ඇමේක සේර පත්ත්‍රත්යක ගන්න තියෙනනම් ඔලට මේක ප්‍රතිලා බිතාමත්න හොඳදට ලබාගන්න පුළුවන් ඔලා වෙලද පලකින් සේර මේ විදිහටරගනවත් එෙම ඉතින් පත්‍ර නැ කක්. මේක මේ කඳත් එක්කම තියෙන මේ කොට සාරගෙන හොඳද්‍ර සෝධගන්න තියෙන රොඩු හෙමයින් කරලා ඉට පස්සෙ විදිර පුංචි කෑලි කපාගන්න ඕනේ තිං එක්කෙනකොට විතර මේ ගහකින් භාගෙකුත් ඇති. අඇඳන්න තුන්දනකොට හදනව නම් ලොකු ගහක් ගත්තර කමක් නැහ. මේක හිීට මේ විදිට කපාගෙන අවශ්‍ය වතු්‍ර ප්‍රමාණය දාගන්න ඕන එක් කෙනෙකුට නම් එක හරක් විතර කෝප්පදාගන්න දෙන්නේෙකුට විතරනම් තුනක් විත්‍ර දාගන්න මොකද මේක තැබෙනකොට වත්ෘටික් වැය වෙනවා ඒ නිසා. ඒ විදිරිදාල මේක විනාට තුනක් අතරක් කොඳර තම්බගන්න තම්බගෙන මේ පෙරාගන්න ඕනේ ලස්සන පාටක් ඇල්ල තියෙනවා ඒවගේම තමයි මේක තැම්බෙනකොට පුදුමාකාර සුවදත් දැෙනවා ඉතාමත්ම ආස හිතෙන සුවන්දාක්ං. ඉතින් මේක බිව්වාම අපේ ශරීරයම සුවන්ද වෙනවා ඇත්තටම රෝගවලට ගුණදාය අවශධය පානයක් නිසා මේ සීියන නැහැ සීනි භාවිච්චි කරන්න නැතුබනෝනන් තමයි හොඳ. ඇතරම කිසි මමුතරස්ක්යන්න නැහැ හරිම ිහි රසක් මයි එන්නේ වගේ තමයි තවත් විශේෂයක්මට කියන්න වැරුුණ ශරීරයේ පවතින දහදිය දුගද පාලය කරයෙන් දහදිය දුගඳ නැති කරන්න සේරවට තියෙන ුදුමාකාර හැකියාවගේ කියන්නේ සේර කියන්නේ සුවඳ වදයක්කු.යින් තියන දුර්ගන්දය නැති කරනවා. ඉති වල ඔොකොට දගත්තේ කියල හිතර තමයි මං අද මේ වඩියක කේ ප්‍රෑැ ස්තුූතිය යාලටමගේ වඩියක නැරඹුවට වද වගේම කියා ලයික එකක්දදාාන අදාසක්ලය නවගේ වලුත් එක්කනෙක් නම් සත් ්‍රැබ් හදදාල එකතුයන ිහින් එනම් සවිදදාසක් නිරෝ ගිදිවිය සේලම දෙනාට.